ඉන්වත්නි සතර සතිපට්ඨානෙන් නිවනට සදාම් දේශනා මාලාව ආරම්භ කරනවා කලින් පොරොන්දු වුණා වගේම පළවෙනි දවසේ අපි මාර්ගය පිරිසුදු කරගෙන වල් බිහි වෙලා තිබුණු කොටස් එලිපෙහෙලි කරගෙන අපේ මේ නිවන් මඟ දියුණු කරගන්න අවශ්‍ය පාදම සකස් කරගත්තා ඒ අනුව අපි කෙටියෙන් සිහිපත් කළා නිවනේ වටිනාකම නිවන් දකින්න අවශ්‍ය ඇයි කියන කාරණය. අද දවසේදී භාවනා මාර්ගය අපි ආරම්භ කරන බවට ප්‍රතිඥා කළ නිසා සතර කමඨහන් භාවනාවෙන් සමත භාවනාවෙන් සිත සමතයටපත් කරගෙන සුවපත් කරගෙන සතිපට්ඨාන භාවනාව දක්වා යන මාර්ගය අද අපි ආරම්භ කළේ මෙහෙමයි. මේ සත්ගායනාව විස්තර වශයෙන් කෙරුණ නැවත නැවත අහලා මතක තබා ගන්න භාවනා වඩද්දී ඔබ තැම්පත් වෙලා සුදුසු ආසනයක හිස කොන්ද කෙලින් තියාගෙන දෑස් පියාගෙන බුදුරුවක් සිතින් දකිමින් සදහැසිත වැඩෙන පරිදි බුදුරුවක් මවාගෙන මාගේ බුදුරජාණන් වහන්සේ අරහන්නම් වනසේක අරහන්නම් වනසේක අරහන්නම් වනසේක නැවතිල්ලේ වැඩි වේගිකුන් නැතුව වැඩි හිමිහිනුන් නැතුව සාමාන්‍ය වේගෙ මේ කියපුව ආකාරයට නැවත 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 මෙනෙහි කරා එකම වචනේ මෙනෙහි කරා එතකොට බුදු ගුණ කෙරෙහි අපේ සිත බැස ගන්නවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ අතර අරහන් ගුණය සියලු ගුණයන්ට ප්‍රමුඛ වන නිසා මේ අරහන් ගුණේ අර්ථ සීකර ගන්න ඕන එහෙම වඩන්න කැමැතිසක් වඩලා විදර්ශනාවට නැංවීම පිළිබඳ සටහන් කරගෙන හෝ පාඩම් කරගෙන හෝ භාවනා අවසානයේදී නාම රූප විදර්ශනාවට යොමු කරමින් භාවනාව සමාප්ත කරමු. එතකොට ඒ විදිහට ඔබ දිනු කරන්න මේ දේශනාවෙන් පස්සේ භාවනා මාර්ගයේ පිළිවෙලින් නිවැරදිව නොවැරදි දිනු කරගන්න කැමති පිරිස මේ මාර්ගයේ වඩන්නට. එසේ වැඩීමට ඔබ හැම දිනාට ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.